හයි මම චමත් තේවරා පෙරුම. ඉතින් වීඩියෝ එකේ මුලටම ආවේ ඔයාලට විශේෂ කාරණාවක් කියන්න. ඒ තමයි අපේ අලුත්ම පොඩ්කාස්ට් සීරීස් එකක් පටන් ගත්තා Dark House කියලා. ඉතින් මේකේ අපි කතා කරන්නේ ලෝකෙ මෙතෙක් සිද්ධ වුණු භයානක මිනිමැරුම් සම්බන්ධව කතා කරන සත්‍ය කතාවන් විතරයි. ඉතින් මේ ගත වෙන කොරෝනා කාල සමයේ ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙනකොටත් අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ එපිසෝඩ් ගණනාවක් අප්ලෝඩ් කරලා තිනවා. ඉතින් ඒවත් ඔයා අනිවාර්යයෙන්ම අහන්න. ඒ වගේම තමයි මේ සීරීස් එක ඔයාලට අහන්න පුළුවන් Apple Podcast සහ Google Podcast හරහා ඔයාලට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒවැ links මේ වීඩියෝ එක පල්ලෙ description එකේ දාලා තිනවා අනිවාර්යෙන් ඒවට යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා. අනිවාර්යෙන්ම අපේ podcast series එකත් අහන්න අමතක කරන්න එපා. සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමත් බ්ලොග් YouTube channel එකට අද අපි කතා කරන්නේ කවුරු ගැනද කියලා ඔයාලා thumbnail එක බලපු හැටි දන්නවා. ඒ තමයි බිලියන 2ක් ජීවත් වෙන දකුණු ආසියාතික කලාපයේ එයින් ක්‍රීඩාවට අවශ්‍ය හැම සම්පතක්ම තියෙන ඉන්දියානුවන් අතරින් ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාවෙන් වීරය බිහි වුණා. ඔහු තමයි මගේ කතාවේ වීරයා. දකුණු ආසියාවේ කඟ වේ නැනොත් යුපුන් අබේකෝන් ගැනයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ එකට යන කලින් මතක ඇතුව පල්ලෙ අතින් රතුපාට subscribe button එක ඔබපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා අත් වැඩි දුරටත් කතා කරමු. එක්දස් නමසය අනු හතරේ දෙසැම්බර් 31 වෙනිදා මේ පුංචි වීරයා උපත ලබනවා. ඔහුගේ සම්පූර්ණ නම තමයි මුදියන් සේලාගේ යුපුන් අබේකෝන්. යුපුන් මූලික අධ්‍යාපනය ලබන්නේ පන්නල ජාතික පාසලේ. ඔහු මුලින්ම ක්‍රීඩාවක් විදියට හදාරන්නේ තුන්පින්ම. තුන්පින්ම ක්‍රීඩා කරලා ඉහළ දක්ෂතාවක් පෙන්නපු ක්‍රීඩකයෙක් බවට පත් වුණා පාසල් කාලේ. යුපුන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට ඇතුළු වෙනවා. එවකට යුපුන්ගේ පුහුණුකරු විදිහට කටයුතු කරේ නාලක ප්‍රසන්න නැමැති ගුරුපියාණන්. යුපුන්ගේ දක්ෂතාවය දැනගෙන යුපුන්ව කෙටිදුර ධාවකයෙක් විදිහට වෙනස් කරා. එතන තමයි යුපුන්ගේ ජීවිතය වගේම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව මල් පල ගන්නපු තැන බවට පත් වුණේ. වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒ පාසලේ ක්‍රීඩකයන් එකවර 4 දෙනෙක් ඔලිම්පික් නියෝජනය කිරීමත් එම පාසල ලැබූ භාග්‍යයක් වගේම ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ශේෂ්ත්‍රයේ වීරයෝ ගණනාවක් බිහි කරපු පුණ්‍ය භූමියක්. පාසල් ජීවිතයට සමුදුන්නට පස්සේ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා යුපුන්ට ගුරුහරුකම් ලබා දීමට කටයුතු කරා. යුපුන් තම ක්‍රීඩාවට තියෙන ආදරය වගේම රටට කීර්තියක් ලබා දීමේ උතුම් අරමුණින් ඔහු ඉතාලියට යන්න තීරණය කරා. එයට හේතුව වුණේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ඇගයීමක් වගේම අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා. ඔහු කිසිම බලධාරියෙක් ඉදිරියේ හඬා බැලපුණේ නැහැ. තමන්ගේ මව් රටේ සිංහ කොඩිය ලෝකයක් ඉදිරියේ ඉහළටම ඔසවන උතුම් බලාපොරොත්තුව හිතේ තියාගෙන ඔහු වැඩිදුර පුහුණු වීම සඳහා ඉතාලිය බලා යන්න තීරණය කරේ ඉතාමත් සතුටින්. යුපුන් අබේකෝන් කියන මගේ කතාවේ වීරයා කියපු වාර්තා ගැන කතා කරොත් මීටර් 100 ඉසව්ව තප්පර 10කටත් අඩුවෙන් වාර්තා කරපු 32 වෙනි රට විදිහට ශ්‍රී ලංකාවට කීර්තියක් අරන් දුන්න ක්‍රීඩකයා දොහොයි මීටර් 100 තප්පර 10කට අඩු කාලයකින් වාර්තා කරපු පළවෙනි ආසියානු ක්‍රීඩකයා දොහොයි ඒ වගේම තමයි මීටර් 100 තප්පර 10කට අඩු කාලයකින් වාර්තා කරපු 10වන ආසියානු ක්‍රීඩකයාද ඔහුයි මීටර් 100 තප්පර 10කට අඩු කාලයකින් වාර්තා කරපු ලෝකයේ 167 වන ක්‍රීඩකයාද ඔහුයි ඒ විතරක් නෙවෙයි ආසියාවේ 4 වෙනි වේගවත්ම මිනිසාද යුපුන් අබේකෝන් තවත් වාර්තා ගණනාවක් වගේම ශ්‍රී ලංකා වාර්තාවද්ද ඔහුගේ නමින් සටහන් වෙලා තියෙනවා 2022 ජූලි 3 වෙනිදා කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඔලිම්පික් බලාපොරොත්තුවක් මල් පලගත්තු දවසක්. ඒ දවසේ සමහරක් ප්‍රේක්ෂකයන්ට 2014 ICC T20 World Cup එක දින්න හා සමාන සතුටක් දැනුණා. ලෝකයේ මතයක් තිබුණා දකුණු ආසියානුවන් කිසිම කෙනෙකුට තප්පර 10 කඩයිම පහු කරන්න බෑ කියලා. සුවිස්ටන් ලන්තේ 42 වෙනි වතාවටත් පවත්වපු ජාතික මලල ක්‍රීඩා උත්සවය පැවැත්වුණා. මුළු මහත් ප්‍රේක්ෂක හැමෝගෙම අවධානය දිනාගත් තරඟය බවට පත් වුණේ මීටර් 100 කෙටිදුර ධාවන තරඟයයි. මගේ කතාවේ වීරයා නියෝජනය කරන්නේ 5 වෙනි මන්තීරුව. සියල්ලම සූදානම්. මුළු ප්‍රේක්ෂකාගාරයම නිශ්ශබ්දයි.
තරංගය පටන් ගත්තේ වෙඩිසද්දෙන් උනත් යුපුන් තරංගය අවසන් කරේ මුළු මහත් ප්‍රේක්ෂකාගාරයේම අත්පොළ සන්නාද වලින් පිරී ඉතිරී ගියා. ඒ අවස්ථාව මුළු ශ්‍රී ලාංකිකයෝ සියලුම දෙනාට ඇහැට කඳුලක් වුණපු අවස්ථාවක්. දකුණු ආසියානුවන්ට කරන්න බෑ කියපු දේ මේ පුංචි රටේ සිංහය කරලා පෙන්වුවේ තප්පර 9.96ක කාලයක් සටහන් කරමින්. මේ තරඟ කාලය මුළු මහත් ඔලිම්පික් තරඟකරුවෝ සියලුම දෙනාට කරපු අභියෝගයක්. මම විතරක් නෙවෙයි මුළු ශ්‍රී ලාංකිකයෝ සියලුම දෙනාම විශ්වාස කරනවා යුපුන් අබේකෝන් අනිවාර්යයෙන්ම ඔලිම්පික් රන් පදක්කමක් මේ මාතෘභූමියට ලබා දෙනවා කියලා. ශ්‍රී ලංකාවේ අපි හැමෝටම සතුටු වෙන්න හරි ඉතුරු වෙලා තිබුණ ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නේ. ඒත් මිලියන 22ක ජනතාවකගේ ආදරය සහ ගෞරවය අඩුවක් නැතුව යුපුන්ට ලැබුණා. මේ රටේ සතුට කියන හැඟීම පාදඩ දේශපාලඥයෝ අපේ නුදුර ගත්තා. ඒත් යුපුන් ඔබ මේ දින්න ජයග්‍රහණය සමහරක් බඩකින්න හිටපු මිනිසුන්ට ආහාරයක්. මේක බඩකින්න දැනෙන්න නැති තරමේ ආදරණීය සතුටක්. මුළු මහත් ලාංකිකයෝ හැමෝම ගිනි ගොඩක් උඩ ජීවත් වුණත් හදවතින්ම ඔබට ආශිර්වාද කරා. 2017 උසේන් බෝල්ට්ගේ අවසාන තරඟයේ කාලසටහන දැක්වුනේ තප්පර 9.95කින්. අද 2022 අද යුපුන්ගේ කාලසටහන දැක්වුනේ 9.96කින්. අද උඹ එතනින්නම් පටන් ගත්ත එක ගැන අපි හැමෝටම ආඩම්බරයක් වගේම මුළු දකුණු ආසියාවටම කරන ගෞරවයක්. ශ්‍රී ලංකාව කියන අපි හැමෝගෙම අම්මව ජාත්‍යන්තරයේ බැබළුවේ දේශපාලඥයෝ නෙවෙයි, එදා වේල කන්න නැති දුප්පත් අම්මා තාත්තගෙන් හැදුන වැඩුණ අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හිතවල තිබ්බ අදිෂ්ඨානය වගේම අප්‍රතිහත ධෛර්යයෙන්. ශ්‍රී ලාංකිකයෝ කියන්නේ කිසිසේත්ම පස්සට යන්නේ නැති ජාතියක් කියලා නිරන්තරයෙන් ඔප්පු කරපු යුපුන්ල වගේ ක්‍රීඩකයෝ මේ පුණ්‍ය භූමියේ හැමදාමත් ඉපදෙන්න ඕනේ කියලා ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාගේ ප්‍රාර්ථනයයි. ඉතින් මීට අමතරව යුපුන් අබේකෝන් ගැන ඔයාගේ යම්කිසි අදහසක් තියෙනවා නම් හැමෝටම දැනගන්න පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් මේ වීඩියෝ එකක් බලනවා නම් පල්ලෙයා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් මගේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න ඕන නම් මාව ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන්න. මම චමත් බ්ලොග්.